වැඩිපුර දවසක් ඔබට මේ සේනාසනෙට එන්න ලැබෙනවා. නැත්තම් දවස් 12යි. අද නිසා අතිරේකව පිනක් කරගන්න ලැබිච්ච දවසක්. ඉතින් ගිය පොයේ දවසේ පොඩි පටලැවිල්ලක් වෙලා තිබුණා. ඒ ගැන අපි අය දැනගන්න එක හොඳයිනේ. මොකද හේතුව දැන් මගේ ආචාර්ය ඇසුර පොඩ්ඩක් වෙනස් වුණා. මෙච්චර කල ඇසුරු කරපු ආචාර්ය පරම්පරාවට වඩා පොඩ්ඩක් නිදහස් මනසකින් කල්පනා කරන සහ ධර්මය අවබෝධ කරගත්තු උතුමන් වහන්සේ නමක් අපට ගිය මාසේ හමු වුණ බව මම ඔබට මතක් කළානේ නේද? ඔව් සාදු කියලා පිළිගන්නකෝ ඉස්සෙල්ලා. ටිකක් ඉතින් රිදෙනවා තමයි, ඇට රිදෙනවා. කරන්න දෙයක් නැහැ මට. නමුත් ඇත්ත ඒකයි. ධර්මයේ දකින්නකොට මේ අංගගෙන කරන්න බෑ. අපේ ගුරු ස්වාමීන් වහන්සේ කියන වචන ඇහුණා නම් ඔබ එන්නේ නැහැ සිල් ගන්න. ඒ තරම් ඒව අපිට කියනවා. අපි ඉතින් අහගෙන ඉන්න සතුටින් hina වෙලා ඉන්නවා. ඒක ඉතින් ප්‍රඥාව තියෙන්න ඕනේ. මොකටද මේ කියන්නේ කියලා. ඉතින් සමහර විට ගිය මාසේ දේශනා විලාසය ගොඩාක් කලින් ඒවට වඩා වෙනස් ඇති. ඒකට හේතුව ඉතින් ඇසුර තමයි. නේද? කෙනෙක් ඇසුරු කරනකොට අපිටත් ඒ පුරුද්ද වෙනවා. ඉතින් මං හිතුවා දැන් අමුත් එච්චර සැරට කියන්න ඕනේ නැහැ. පොඩ්ඩක් බරට කියන්න ඕන කියලා. ඒ නිසා මේ පොයින ටිකක් බරයි. අද එන උත්සාහ කරමු ස්වාමීන් වහන්සේගේ අඩුපාඩු විතරක් හොයන්න නැතුව මට නිවන් දකින්න මේ බණ කොහොමද හේතු වෙන්නේ කියලා. වචන 100ක් කිව්වොත් 100ක් 99ක් හොඳ වෙලා එකක් වැරදුනොත් ඒක අල්ලන්න බලන් බණ අහන්න එපා. මේ කරුණාවෙන් කියන්නේ තින් මොකද එක එක ජාතිකය මෙතන ඉන්නවනේ. එකම ජාති අයත් නෙවෙයි, එකම කුලේ අයත් නෙවෙයි, එකම ගෝත්‍රයේත් නෙවෙයි, එක පළාතෙත් නෙවෙයි. අඩුමතරම එක කුසින් නිපදුණු ළමයි වුණත් හිතන ක්‍රමේ වෙනස්. ඉතින් මට ආසය අනුසය ඥාණි නැත. මොන ඥාණිද නැත්තේ? ආසය අනුසය නැහැ. ඉන්ද්‍රිය පරෝපරියත්වයක් නැහැ. මට තේරෙන්නේ නැහැ මෙයාලගේ කෙලෙස් වැඩිද අඩුද, මොනව හිතේ තියාගෙනද සිල් ගන්න ඇවිත් හිටියේ, මොකද්ද මේ ගැන හිතන්නේ කියලා මන් දන්නේ නැහැ. ඉතින් මට පුළුවන් උපරිමෙන් තමයි මම මේ දේවල් කරන්නේ. ඉතින් ඇත්තටම ඔබට අඩුපාඩුවක් තියෙනවා නම් කෙලින් කතා කරන්න බැරි නම් මම අනිත් දවසේ පෙට්ටියක් තියන්නම්. ඒත් බෑනේ, පෙට්ටියට දානකොට අහුවෙනවනේ. එහෙනම් මොකද කරන්නේ? ලියුමක් ලියලා තැපල් කරා. රිදියගම් ඉන්ද්‍රාලෝක හිමි වෙහෙරගල ආරණ්‍ය සේනාසනේ උඩමළල හම්බන්තොට ලිපිනේ දුන්නම එනවා. පිස්සමක් හරි කමක් නැදෙන්න. එතකොට මම දැනුවත් වෙනවා මොනවද මෙතන අඩුපාඩු තියෙන්නේ කියලා. මෙහෙමයි ඉතින් කාමයන්ම ගරු කරගෙන කාමයන්ම වර්ණනා කරගෙන ජීවත් වෙන ගිහියන්ට එක දවසකදී කාමයන් කඩා දාන්න දේවල් කියනකොට ටිකක් ඉතින් රිදෙනවා. හරි අමාරුයි. ඇඟ රිදෙනවා, හිත රිදෙනවා, තව තව තැන් රිදෙනවා. ඇති කරන්න දෙයක් නැහැ. මේ උපාසක අම්මාවේ නැහැනේ. හොඳ හොඳ සෙල්ලම් තිබුණ ගියපොයි. පස්සේ බලන්න. ඉතින් මේ ඒකට හේතුව මම කිව්වා පරිවර්තනයක් වුණා අපේ ජීවිතේ. අපිත් දැන් ඒ පාරේ යනවා. ඉතින් එතෙන්දි වෙන දෙයක් තමයි මිනිස්සු උරුතල් කරන්න අවශ්‍යතාවය මට නැහැ. ඇත්තට මට වැඩක් නැහැ. මට ආවත් එකයි නාවත් එකයි. මොකෝ මෙයාලා ආවයි නාවයි කියලා මන් නිවන් දකින්න තු වෙන්නේ නැහැ. ඉතින් ගිය පොයෙත් මම ඇහුවා මම එන්න ඕනද සිංහලෙන් ඇහුවා. කිව්වා උපාසකම්මල එන්නේ කියලා. ඉතින් ඒ නිසා මම 26 වෙනිදා ආයි ආවා. මොකද ආවේ මේ පොය නිසාමයි. දැන් ඒ ලොකු සවයන් නාදල ඉන්න කියද්දි කියද්දි මම මේ එන්නේ මොකටද? මේ පිරිස නිසා. නමුත් උන්වහන්සේල කෝ ඒ ස්ථානට එකතු වෙනවනම් ඔය බණ කියනවන වත්තලා මේ දුරකතන පව අයින් කරලා එතෙන්ට එන්නේ කියලා. ඉතින් මංකෝ තාම එහෙම බෑ. තාම අර බන්ධන ටිකක් තියෙන මේ බන්ධනේ තමයි තියෙන්නේ අපේ ආරන්නේ. ඉතින් මේක නිදහස් කරගන්න කෙනෙක් හම්බුනොත් මට ඉතින් ඔක ප්‍රශ්නයක් නැහැ. දමල ගහලා මම එන්නම් කියලා. ඉතින් ඒකට මම අවුරුද්දකට කල් ඉල්ලුවා.
ඊට පස්සේ අපි බලනවා මොකද්ද අපේ ජීවිතෙන් යමක් මොකද ගියපෝ විට තේරුණා මම ඒක ඇහුවා අහනකොට තේරුණා අනේ මම මේ මහන්සි වෙන මහන්සි විල්ලක් අපරාධේ දැන් නුවන් මහත්තයත් හවසේ දාවිල ගෝ වහන්සේ හොදලා හොදලා යවනකෝ කට්ටිය ඒ කියන්නේ චාර්ජ් කරලා යවනකෝ නමුත් ඔක ඉතින් ගෙදර ගිය ගමන් සවාහින්නා සිවරයි කෝ ඉතින් ඒකේ මම හීන වීරයක් ඇති කරගත්තේ නැහැ ඉතින් මම දකිනවා මේ වෙලාවේ හරි අහන් හිටියොත් පින් රැස් වෙනවනේ මොකද එතනින් එහාට ගිහිල්ලා මොන જાති කරත් කමන්නේ මේ වෙලාවේ හරි පින් රැස් වෙනවනේ අර ඒක ලොකු දෙයක් ඒක හිතාගෙන තමයි ගොඩක් ධර්ම දේශනා අපි කරන්නේ මොකද අපි දන්නවා ඔක ති වෙන්නේ නැහැ පොළොව මත වෙන්නේ නැහැ මේක මහා පොළොව මත වෙන්නේ නැහැ මෙතෙන්දි වෙනවා අපි කරන්න උත්සාහ කරන පිරිසක් නැතුව මේ අපි මේක අතහැරලා දාලා නැහැ නමුත් ශ්‍රුතානුග්‍රහයක් වශයෙන් එනායට අනුග්‍රහයක් වශයෙන් අපිට තේරෙන විදියට අපි කියනවා මම දන්නේ මට වඩා තේරෙන අය මෙතන බණ අහනවත් දන්නේ නැහැ ඉතින් එමන මට බණ පන්තියක් දාලා කියලා දෙන්න මේ ජීවිතේට උනාමයි මේ ගියපෝයි තා උනේ ඉතින් හරියට චෝදනා එක්කෙනෙන්නේ කිහිප දෙනෙක් මට මතක් කළා අද උදේත් ඇවිල්ලා අපේ උපසභාපතිතුමා මට ඉල්ලීමක් කළා ඒක උනේ අර එතන හිටිය ගෑනු ළමෙක් එදා ඉතින් මම ඇහුවා අම්මගෙන් ඔයාව මහාන කරන්න ඇහුවොත් කැමතිද කියලා ඉතින් ඒක නරක ප්‍රශ්නයක් නෙවෙයිනේ මං ඇහුවේ ඇහුවොත් කැමතිද මට දැනගන්න ඕනේ මේ මිනිස්සු අහු බණ එයාලට පිළිපදින්න මේ පොළොව මත පුළුවන්ද කියන එක විතරයි මට දැනගන්න ඕනේ හැබැයි ඒක පොළොව මත බෑ බව මට තේරුණා ඒක තේරුණා දැන් මේ දවස් ටිකේ මට තේරුණා මේක මේ පොළොවේ නම් ජීවමාන වෙන්නේ නැහැ ආරන්නේ විත්ති විතරක් ජීවමාන වෙයි ඒ කියන්නේ අතෙන් එහාට යන්නේම මේක අතහැරලා දාලා ඒ කියන්නේ හැමෝටම නෙවෙයි හැමෝම ගණන් ගන්න එපා මේක බොහොම හොඳට ධර්මයේ හැසිරෙන පිරිසකුත් gederinda ඉන්නවා ඉතින් ඕක එහෙම තමයි ඉතින් කරන්න දෙයක් නැහැ නේද අරමුණක් විතරනේ අරමුණක් විතරයි वचनवल प्रश्न विस्तर गीयवारी मम क्यूवा पांच दुख मतगद मंद इश्रिय पांच दुख मुखद मट आसावटद मट बणीन का भाग्य बणीन ऐ पंच दुख देश भाग्यवत बुधरचार एक ये बोय कांतावंट विमुक्ति लभिच दवस ये पांच दुख मिदेन लभिच दवस रहा गया पांच दुख आय कसाद बंदी गिदरी किसी दुख नहीं होता कमार लमाई लभन वाई लमाई लभन वाई अने लमाई लभन वाणे मंद गोम लभन दिखा लभन कुमार एक सपाई दुख एक पानी साणी दुख आहुवें पाई ඒ කමන්නේ ආම්දුරෝනේ ඉතින් චුට්ටක් දුක තමයි. එහෙමයි කියලා අපි මේක නතර කරන්නේ නැන්නේ. හොඳයි සාදු කියන්නකෝ. නතර කරන්නත් එපා. එතකොට සසර කෙලවර වෙනවනේ. හරි. ඊළඟට තව පුදුම විදිහක් අද්දගින් තියෙන. දැන් ගිය මාසෙක අද්දගින් වල ලැබුණා. දැන් එක ළමෙක් ආවා මේ භාවනා කරා. ඇවිල්ලා ඉතින් මෙයා කිව්වා ගෑනු ළමයා කිව්වා ඒ තට්ටු හතකින් බිමට පනිනවයි කියලා. लमे महान मसबील मेरे महान मेरे මෙහෙම කියන්න ඕන උත්තරේ මෙහෙම දෙන්න ඕනේ අපි දෙන්නේ ඉතින් කවුරුත් ඉන්නවත් දන්නේ නැහැ මන්නම් දන්නේ මන්නම් කියන්නේ මෙච්චරයි මම ගෙදර ඉන්නවා හැබැයි උඹ මැරෙන්න බෑ මම ගෙදර ඉන්නවා මැරෙන්න බෑ අම්මට කියනවා අම්මා මැරෙන්නේ නැද්ද මැරෙනවා මම මැරෙන්නේ නැද්ද මැරෙනවා ඉතින් කතන්දරනේ ඒ කියන බණේම තියනවා අඩුපාඩු කරන්න එපා තමන් ගැන බලන්න කියලා දැන් මෙතන කියද්දි කියද්දි මුන්දලා මොකද කරලා තියෙන්නේ उपमाकरण हरियट कलुवर पक्षे हंद बाकी කාලුවර පක්ෂි අව පක්ෂි දවසින් දවස හඳට මක් වේද
ඒ මක් වේදකම තේරුණාද මොකද්ද කියලා? ඒකත් වැරදිද වචනේ නේද? නෑ මේ පැත්ත එහෙම කියනවා නේ. හරි. අටම කියන්න කිව්වොත් අනිත් අයට අමාරුයි නේ. පළවෙනි එක කිව්වා. හිනා වෙන්නේ මොන සිතින්ද? සෝමනස්ස සහගත, දික්ටිගත, සම්ප්‍රයුක්ත වේවා, විප්‍රයුක්ත වේවා, අසංකාරික සිතින්. සෝ සසංකාර මම නිසා hina වුණොත් සසංකාරික. හිතල hina වුණොත් අසංකාරික. මිච්ඡා දිට්ඨියෙන් hina වුණොත් දිට්ඨිගත සම්ප්‍රයුක්ත. ඒ කියන්නේ මුස්ලිම් කෙනෙක් ක්‍රිස්තියානි කෙනෙක් hina වෙන මොන හිතින්? දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත. අපි hina වෙන්න ඕන දිට්ඨිගත විප්‍රයුක්ත හිත. එතකොට උපාසකම්මේ hina වෙන්නත් හොඳ නෑ නේද එතකොට? ඇයි ලෝභ සිත් නේ? එනම් බත් කන්නත් බැරි වෙනවා, ඉදර ඉන්නත් බැරි වෙනවා. එහෙම කියලා නෑ. ඒ හිත් පහල වෙනවා. ඒක නිතරම වෙන දෙයක්. උත්සාහ කරන්න ඕන මේ ලෝභ සිත් වලින් පුළුවන් තරම් නිදහස් වෙන්න. ඉතින් ඔය හතරම එනවා උපේක්ෂා සහගතවත්. දැන් හරිද ලෝභ සිත් ගැන? ලෝභ සිත් නැද්ද? නැති ආතෝසන් ලෝභ සිත් මට සතුටු වෙන්න. එක දවස් අධ්‍යයක් බණාල අනාගාමීලත් දන්නේ. ඉතින් මෙහෙම මම නිකන් උත්සාහයක් ගත්තා මට ලැබිච්ච පාර මෙයාටත් දෙන්නලා දෙන්න. ඉතින් මට තේරුණා ඒක ටිකක් ඇඟට අමාරුයි ඇති වගේ. මොකද එදා වචන ටික ටිකක් සැරයි. ඒ සැර නිසා අමාරු බව මට දැන් වැටහෙනවා. මොකද මට ආරංචි වලින්ම තේරෙනවනේ කෙනෙක් නෙවෙයි ගොඩක් අය මට ඒක දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ එහෙනම් එහෙම නොකරමු ඉතින්. ඔහොම යා. ගිහිපැටිට මයන් සසරයන් දිගට එන්නෙත් නෑ. ප්‍රඥාවන්තය මොකද හිතන්නේ? මැරුණට පස්සේ දෙන පාංශකූලෙන් මකටද? දානේ මොකටද? මම ඉන්න කාලේ සද්ධර්මය අහලා හිත හදා ගන්නවා. පොඩ්ඩ අත උස්සන බලන්න අවුරුදු 5ක් තිස්සේ මෙහෙ නෑ. මට පේන්න ඕන. හරි සාදු කියන්න. මං හිතනවා ඒ අම්මලට මේක කිසි ප්‍රශ්නයක් නෑ කියලා. මේ ප්‍රශ්නේ එන්නේ අර ටිකක් අලුතෙන් ඇවිල්ලා සමාජයට තව තව තැන්වල ගිහිල්ලා ඒ පුරුදුත් තියාගෙන හිතේ ඒ මිම්මෙන් අපිව වණින්න නම් එන්න එපා. මොකද මම කියන්නේ මට මම වගේ තව කෙනෙක් නැත. කොහෙවත් නෑ. මං මගේ කෙනෙක් ඉන්නේ මම විතරයි. මගේ මූණ තියෙන අය නම් 3-4 දෙනෙක් මට හම්බෙලා තියෙනවා. කණ්ණාඩිත් දාන අය, තට්ටේ තියෙන අය එහෙම තියෙනවා. එක වගේ 7 දෙනෙක් ඉන්නවා. 7 දෙනාගෙන් 4 දෙනෙක් හොයන් ඉන්නේ මං. තව 3ක් ඉන්නවා හොයාගන්න. නමුත් මේ විදියට කියන්නේ මම විතරයි. මොකද ඒ හම් වෙච්ච 4 දෙනාම 3 දෙනාම ගිහි අය. මහාන වෙච්ච අය නෙවෙයි. එතකොට මට මම වෙන්න දෙන්න. මට මම වෙන්න දෙන්න. ඔබ ඔබ වෙන්න. අහන දේ හොඳට අහන්න. ඔළුව අත ගාලා අහන්න. මොකද්ද මේ කියුවේ? දැන් ගියම් පොයේ දවසේම කියලා තියෙන්නේ අතාරින්නනේ. මොනවද? කාමයන්. ඕන්න දැන් ඔන්න ඊයේ අප්ලෝඩ් කරලා ඉවර කරා. YouTube එකට ගිහින් බලන්න. බෙහෙරගලරණ channel එකේ තියෙනවා. මොනවද මං කියුවේ? අත්හැරීම ගැන කිව්වේ. දැන් අත්හැරියද මෙයාලා? මොකද උනේ අත්හැරියද? නෑ. ඒ දේශනාවම අල්ලගත්තා. වචන හතරක් පහක් අල්ලගත්තා. අර දවසෙම කියපු බණ ටික වැඩක් උනේ නැහැ. හොඳයි එහෙමනම් අදවත් සිහියෙන් ඉන්න. අද වැඩිය බණ කියන්නේ මම. අද මම මහන්සි වෙන්න කල්පනාවක් නැහැ. මම ඔබටත් දෙනවා පැයක භාවනාවක්. හොඳයි දැන් කරන්න කොහේ නැහ අහන්න ඉන්නද බැරි? කියපුව එක කරලා පෙන්නන්න කොහේ නැහ. දැන් ගිය මාසේ මම මොනවද කියලා දුන්නේ භාවනාවට කරන්න කියලා? මොකද්ද කියන්නේ? මතකද වසන්ත මහත්තය? මතකද මම වතුර බෙවුණා? ආ වතුර ඇද්දා. ඒක තමයි. ඒක තමයි අමතකුණානේ. ආ මං කිව්වේ 100 පීටුවාගෙන බලන්න. දැන් කඩේ ඉස්සරහින් කවුරු හරි නවන කෙනෙක් කරනවා මං කිව්වේ කොහොමද බලන්න කියලා. මතක නැද්ද ඔයාලට මං කිව්වනේ? 100ෙන් බලන්න. දැන් මං කිව්වේ ගෙදරදි පාරේදි කරන්න පුළුවන් වැඩක් නේ. බැරි වැඩක්ද? කරපු අය පොඩ්ඩක් අත උස්සන්. 100ෙන් හිටපු අය, 100ෙන් දත් මැදපු අය,
मगे मून दाई अहिंसक मून अंदे स्त्री दुखे स्त्री तरह मेके मिदेन्नीक तरह अने मटन किसी पाटवाद मटक मगे अपेक्षा मे आयो बल बल मे आयट बन की तनावा कासावा देंगे मम्म टिकट अयंकर हितुवे अदवे सपल वेला मत प्रति चार अवित्तीन मम्म दें देश के अन्न हंस मेट पोट पत्कर मे आईट हट बना हाण सत्ता बना हाण गंगारोमी कट होने कट होने की අපි වැඩිපුර අවංක වෙලා අපි ගෙවල් වල වෙච්චත් අපි කිව්වා. ඉතින් ඒ නිසා ඒවත් හොඳ නැහැ. අපි ඒවත් නවත්තනවා. අද ඉඳන් අපි ධර්මයේ විතරයි. එහෙනම් අපි බ්ලාස්ට් වෙමු අටහමාර ඉඳන් ටිකක් ගැඹුරු බණක් අහමු. දැන් මේක මේ කිව්වේ උදේම නොකිය බෑ. මොකද මේක හිතේ තියන් ඉන්නත් ඕන නැහනේ. ප්‍රශ්නයක් නම් අධිකරණයක් නම් අධිකරණේ පැමිණ තැනම අපි කතා කරලා ඒක විසඳගන්න ඕන. ප්‍රශ්න තියනම් කියන්න. අපි ඉතින් හදාගෙන යන් මේ ඇඟට රිදෙනව නම් ඉතින් කියන්න ඕන රිදෙන්නේ නැති වෙන්න කියන්නත් පුළුවන් මොකද කියන්නේ මෙතන ඉන්න අය මට පේන්නේ මෙතන 60 දිනක් විතර දැන් 60 පේන්නේ ඉන්න උපවාස කම්මල ප්‍රශ්න තියනවාද බණ කියන වැඩිද මේ හාමුදුරු වැඩි නම් සාදුකාරයක් දෙන්න වැඩි කියලා හිතනවා නම් මේ හොඳයිද හොඳ නම් සාදු කියන්නේ හරි එහෙනම් ලියුමක් එවන්න අනිවාර්යෙන් අද වැඩසටහන හොඳ නැත්තම් මට එවන්න මෙහෙට ලැබෙයි එතකොට මම බලන්නම් ඇවිල්ලා හරි අද අපි සතුටු වෙමු එහෙනම් මේ වර්ෂයේ තවත් පොයේ දවසකට අපිට හමු වෙන්න වාසනාව තිබුණා ඇයි ඔබගේ පණ ගියේ නැති නිසා මගේ පණත් ඉතුරු වෙච්ච නිසා එහෙනම් මරණයෙන් ගැලවිලා අද අපිට එක දවසක් නැවත ධර්ම සභාවකදීම මුණ ගැහෙන්න ලැබුණා ඒක සතුටු වෙන ගම මා පමාද මනුයුං චේත මා කාම රති සන්තවං අප්පමත්තෝ විචායන්තු පප්පෝති විපුලං සුඛං තව වටිනා ධම් පදයක් භාග්‍යවතුන් වහන්සේගේ කාම රතියේ ඇලී නොවැසිය යුතුයි ඒ කියන්නේ කාමරතිය එපාම කියලා නෙමෙයි කියන්නේ ඇලී නොවැසිය යුතුයි කාමරතිය යම් යම් වෙලාවට ඕන වෙනවා අර හරියට බඩේ අමාරුවට බෙහෙත් දීවෝ වගේ දවසින් බඩේ අමාරුව තියෙන්නේ නැහැ බෙහෙත් දීවම හොඳ වෙනවා එතකොට ඒක අර බෙහෙතක් වගේ ගන්න හැබැයි ඇලී වසන් දෙපා කාමයන්ගේ මැලී ගෙවල් වලට මැරිලා ඉන්න එපා දැන් මේක දේශනා කරේ මොකද සතියක් තිස්සේ මිනිස්සු නටනවා දැන් උත්සවයක් සැවැත්නුවර ඉතින් අර සෝවාන් ආරතාවකියොට හරි අමාරුයි. ඇයි භාවනාවක් කරගන්න නැහැ මේ සද්දෙට ප්‍රමාද වෙන්න වෙනවා මේක නිසා. භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න යන විදියකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නෙත් නැහැ. ඇයි මිනිස්සු බීලා පාරේ? ඒ සතියම පින් කරගන්න ලැබුණ නැති තැන ඇවිල්ලා කො අනේ ස්වාමීනි මේ සතිය අපිට අවුරුද්දක් වගේ. අපි හරි දුකෙන් හිටියේ. අපිට භාග්‍යතුන් වහන්සේ දකින්න විදියක් නැහැ. භාග්‍යතුන් වහන්සේට දාන ටිකක් දී ගන්න විදියක් නැහැ මොකද මේ මිනිස්සුන්ගේ කාමරති සන්තවේ නිසා විනෝද වීම නිසා උත්සව නිසා ආන්නේ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කාම රතියේ ඇලී නොවැසිය යුතුයි මා පමාද මනුයුං චේත ප්‍රමාද වාසේ නොසිටිය යුතුයි මොකද ප්‍රමාද වාසේ
කිව්වේක තමයි කාම රතිය තමයි ප්‍රමාදේ වෙන මොකක්ද ධර්මයෙන් තොරව යම් වෙලාවක් ගෙවනවාද ඒක ප්‍රමාදයක් රූප ශබ්ද ගන්ධ රස පහස නිසා පංච පාපයන් ගිය දෙනවන යමෙක් ඒකට කියනවා ප්‍රමාදේ එසේ නොවැසී යුතුයි කාමයේ ඇලී නොවැසී යුතුයි අප්‍රමාදෝ විචායන්තු අප්‍රමාදව ධාන වඩන කෙනා කවුද භාවනා කරන කෙනා පප්පෝති විපුලං සුඛං එනම් මහත් සැපයට පත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මොකද්ද මේ මහත් සැපය අපි හීනෙන් මන් නොදුටු ඒ අමා මහ නිවන් සුව එනම් උදෑසනින්ම අපි හිත නරක් කරගන්න නැතුව අපි අදිෂ්ඨාන කරගන්න ඕන අද දවසේ අනිවාර්යෙන් හවස 6 වෙනකන් විතර තමයි හිතන් ඉන්නේ තිත් මම අද හවස නැති නිසා ඉච්චරලා යන්නේකුත් නැහැ 5 විතරනකොට අද ගෙදර යන්න පුළුවන් එතෙක් වෙලාවත් අපිට මේ ධර්මයේ හැසිරෙන්න වීරය අප්‍රමාදයේ සතිය පහළ වේවා කාම රතියේ ඇල්ම දුරු වේවා ප්‍රමාද වාසයක් නොවේවා තේරුණාද දන්නේ කරන්න දෙයක් නැහැ දැන් කෙටියෙන් තමයි කියන්නේ විස්තර වැඩි වුණාම මට බැනුම් අහන්න වෙන නිසා ප්‍රමාද වාසේ නොසිටිය යුතුයි මොන වාසෙද ඉන්න ඕන අප්‍රමාද වාසේ ධම්ම වාසේ මොන වාසේ ධම්ම වාසේ ධම්ම ආවාසේ දැන් මේ ආවාසේ ධර්මයෙන්ද තියෙන්නේ එනිසා ධර්මවාසයෙන් ධර්මවාසයෙන් ඉන්න අපේ බොමලුවත් ඔන්න මේ උපාසක මහත්තයා හැදුවයියේ පෙරේද මේ වැලි දාලා ඉතින් කැමැතියට පුළුවන් ගිහින් සක්මන් කරන්න නිකන් ඉන්න වෙලාවට හෙට මෙට ඔය ඇඟටත් හොඳයි ඉතින් 11ට කලින් වලඳන්නේ ඇයි රැට නොකන්න ඉතින් රැටක් ගිහලා කනවා කියන්නේ මේකේ මොකද්ද කරලා තියෙන්නේ දබල් බොරුවක් නේ කරලා තියෙන්නේ බොරු වැඩක් මම යෝජනා කළා ඉනි සාඹයුස දියුල්ලුස බෙලියුස එහෙම බෙලි මිරිකල එහෙම ඉස්සර මං කියලා දුන්න බොන හැටි අනුන්ගේ බෙලි නෙවෙයි බෙලි ගෙඩි මිරිකන්න එක එක මිරිකන්න නැතුව උතුර මිනිස්සු මැරෙනවනේ මේ හදම් බොන්න දැන් ඔක්කොම ඉස්සවස එක පාස රාමණය කරනවා අටම එකට දැම්මා දැන් බොන්න පුළුවන්ද බොන්න බෑ කසාය වගේ දැන් අය අටේ රස වේට අටන්නේ අට වෙන වෙන වෙනවා ඒ නිසා එක ගෙඩියක් මිරිකගෙන බොන්න කන්න ඕන නම් චතු මදුර ටිකක් හදාගෙන කන්න දැන් ළඟදි මම ඉගෙන ගත්ත මේත්‍රිගල ආරන්නේදී බටර් දාලා තේ වලට දිය කරලා බොනවා. පස්සේ ඒසනද උඹ වැඩිය බොන්න එපා මේ බිවෝ තෙල් වැඩි වෙයි කියලා. හරි තෙල් වැඩි කරගන්න එපා දවසක් බිවට කමක් නැහැ. උඹ කියලා තමයි මේ කතා කරන්නේ ප්‍රශ්නයක් නැහැ අපි කැමති ඒකට. මොකද උඹ කිව්වම හරි දැනෙනවා පපුවට. එයා දුරස් නැහැ වගේ. ඉතින් ලොකු සංඥාසෙන් අපි ආමතන්නේ උඹ ඉඳපන් වරෙන් ඵලයක් මේක මෙහෙ කිව්වොත් මොකෝ වෙන්නේ? හරි ප්‍රශ්නයක් එනවා. නමුත් ඉතින් අපිට කිසි ගාණක් නැහැ හරි සතුටුයි ඉතින්. මොකද අපේ ලොකු සයන්ස් අපිට ඵලයන් කියලා කියන්නේ කොච්චර වාසනාවක්ද? නැත්නම් ඉඳපන් කියලා කියන්නේ කොච්චර වාග්යද? ඵලයන් කියන එක නම් ටිකක් අමාරුයි. මොකද යන්න කියලා කියන්නේ. ඉඳපන් කියනකොට සතුටුයි. මොකද උන්වහන්සේ අපිට යෝජනා කරනවා තාම නිවන් දැක්කේ නැහැ. ඒ නිසා ඉන්න. දැන් ඉන්න කියද්දි ඇයි ආවේ? මට අදහසක් තිබුණා අපි වෙනුවෙන් පිරිසක් බලන් ඉන්නයි කියලා. ඒ නිසා තමයි ආවේ. එහෙනම් නැවත නැවත අපි උත්සාහ කරනවා මේ ගමන යන්න. මොකද ඒක නොගියොත් පාඩු මටයි. එහෙම නොගියොත් ඔබේ ගමනයි මට මේ හැමදාම අනුන්ගේ හරක් බල බල තමයි ඉන්න වෙන්නේ. එනිසා අනුන්ගේ හරක් බැලුවා ඇති දැන්. දැන් පස්කෝ රස බලනන්න තාසයි. ඒ නිසා අපි ඒකට යන්න ඕනේ. ඉතින් ඒකෙදි යම් යම් අවබෝධ ඇති වෙනවා. ඉතින් ඒවා තමයි මම ඔබට විත් කිව්වේ. ඉතින් ඒක සැර නිසා මම ආයෙ කියන්න නැතු ඉන්න. පොතේ තියෙන ටික විතරක් කියන්න. අදින් පස්සේ එහෙම කරන්න. මම ඉල්ලීමක් කරොත් විතරක් ආයි කියන්න. ඔබ වහන්සේට වැටහෙන අපිට කියලා දෙන්න කියලා. මොකද්ද කරන්න ඕන? වැටහෙනව කියන්න. ආ එහෙනම් පෙස්සමක් අස්සම් කරලා දෙන්නකෝ කවුරුත්. ලියුමක් ලියන්න ඔබ වහන්සේට වැටහෙන ඕන දෙයක් අපිට කියන්න. හැබැයි අර නරක වචන කියන්නේ කියන්නේ නැතුව කියලා දාන්න. ඒවක් ඕනේ නැහනේ. අර ලොකු සන්නාසි කියන වචනේ පානේ නේද? ඒව අමාරුයි. කියලා මේ ඉන්න හැමෝම අස්සම් කරලා දෙන්න. මට නමත් එක දෙන්න ඕන. නැත්නම් මම දන්නේ නැහනේ කවුද මෙතන 102 කවුද? 103 කවුද කියලා මම දන්නේ නැහනේ. මට දිවස් නැහනේ.
අනිත් එක මේ මට ඒක තමයි මම බලන්නේ දැන් කොහොම හරි හොයා ගන්න ඕනේ මේ කියන අයව මොකද ඒ අය නිසා අනිත් 97කට 98කට හරි පාඩු අදිනා ඒ පාඩුව සිද්ධ වෙනව කරන්න දෙයක් නැහැ පැය දෙකක් කප්පාදු වෙනවා බණ වලින් ඒ පැය දෙක භාවනාවට යොමු කරලා තියෙනවා ඒ නිසා ඔබට වාසනාවක් තියෙනවා වැඩිපුර භාවනාවේ යෙදීමේ අවස්ථාව තියෙනවා මොකද මෙච්චර කල් කිව්වනේ කිසිම වැඩක් නැහැ නේ කියලා මම කියනවා මේ කට්ටිය අහන ගෙදර යනවා භාවනා ගෙදර ගින් කරන්නේ නැහැ නේ අද දෙන්න තරහට දෙනව නෙවෙයි හොඳේ ඔව් පැය භාගයක් වාඩි වෙන්න දෙනවා පැය භාගයක් වටේ යන්න දෙනවා මොක වටේ බෝධිය වටේ ගල වටේ ගලකුවම් මේ කළු ගල වටේ දැන් ඒකත් ප්‍රශ්නයක් වෙනවා අර වචන කියනකොට ස්වාමීන් වහන්සේ හරියට කියන්නේ දැන් භාගයක් කොහොමවට තේරෙන්නේ නැහැ නේ මොන ගල වටේද අර අර ගල වටේ අර ලොකු ගලක් තියෙන එක වටේ ගල උඩ යන්න දෙනවා මේ 12ට විතර ගල උඩ ගිහින් තිව්වට පස්සේ නිදිමත ඔක්කොම නැති වෙන කර වෙලා එනවා කරවල කෑල්ල වගේ හරි ඔය ඒ වීරිය ඇති කරලා දුන්නේ ඔබම තමයි මට මම හිතලා නේ මම එහෙම තුන් හිතකම් මට තිබුණේ නැහැ භාවනාවක් දෙන්න ඕනේ කියලා අනේ හොඳයි කියපු එක ඒ නිසා මේ පෙරීද විතර මං හිතාගත්තා මේ උපාසකම් වලට වැඩි බණ එනවා අද වැඩියෙන් භාවනාවක් දෙනවා කියලා සාදු කියලා සතුටු වෙනවා දනවා වගේ නම් කියන්නේ එතකොට අමාරු වගේ නම් ඔය රත්තරත් වෙනකොට අමාරු වගේ නම් කියන්නේ ඉන්න බෑනේ කරන්න දෙයක් නැහැ ඉතින් ඔයාලමනේ ඔය කරගන්නේ මේ අයම තමයි වැඩේ කරගත්තේ 100ට 3ට දෙමු දෙනම් භාවනාව මට 100ට 3 අල්ල දුන්නොත් ඒ අයට විතර භාවනා දෙන්නම් ඔව් අල්ල දෙන්නලු හරි පෑය දෙක වැඩි කියන අත උස්සන් පෑය දෙක වැඩි කියන දැනගෙන ඉපයි දැන් වැඩ මොකද මේ සම්මා හදා ගන්න ඉපයි කාලසටහන වැඩිද පැය දෙකක් හරි හොඳ එහෙනම් පැයකට ඇතිනේ හරි උදේ පැය භාගයයි අවසා හරි සතුටුයි හොඳයි සාදුකාරයක් දෙන්න ඒකෙන් බේරෝ නිවන් දකි කියලා ඒකෙන්ම බේරෝ නිවන් දකි කියලා දැන් මම තව ටිකක් කල් යයි තින්නේ එන්න මාරියෝ එකතම එහෙනම් ගෙදර ගිහින් පැයක් කරනවා පුටු වේවාඩි මෙතන මේ පුටු නැහැනේ එහෙ ගිහින් කරනවා දෙනවා හරි එහෙනම් අද මං කියා දෙන්න ඔබට කරන්න ඕන දේ පැයක් දෙන්න හරි හරි හොඳයි දැන් මෙයා වල්ල ගන්නවද ඉස්සරහම ඉන්නේ එයා තමයි කිව්වේ හොඳයි සාදුකාරයක් දෙන්න හොඳයි අද එහෙනම් මේ පොයේ දවස අපිට නිවන් මඟ පාරමී පිරෙන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරා